ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අත්දැකීමින් අත්විඳිමින් ජීවිතය පසක් කරගන්නට උත්සාහ කරා. ගිහි ජීවිතෙන් මිදෙන්නට උත්සාහ කළා. ඔබ වහන්සේ එයින් මිදුණා. ඔබ වහන්සේ තුල ඇති වූ මෙම ආධ්‍යාත්මික මානසික පෙරලිය ක්ෂණිකව ඇති වෙච්ච දෙයක්ද ස්වාමීන් වහන්ස? ක්ෂණිකින් නෙමෙයි ඇති උනේ, සද්ධර්ම ශ්‍රවණය තුලින් ඇති උනේ. මොකද මං ගිහි කාලේ කවදාකවත් එක විනාඩියක්වත් භාවනා පන්තියකට ගිහිල්ලා අඩු වශයෙන් මං ආරණ්‍ය වලටවත් මං ගිහිල්ලා නැහැ. තේන්න? මම ගමේ පන්සලයි ඇසුරු කළේ. ගමේ ආරණ්‍ය තපෝවනේ තමයි මං සිත සමාදන් වෙන්නේ කියේ. එතනින් තමයි මම බේරුනේ එක පැත්තකින්. නමුත් මම වටේම කොහෙවත් දුවන්න ගියේ නැහැ. ඒ නිසා මං ගමේ පන්සල ඇසුරු කරගෙන, ගමේ තිබ්බ ආරණ්‍ය ඇසුරු කරගෙන, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, ධර්මදේශනා තුලින්, සද්ධර්ම ශ්‍රවණයෙන් මං ධර්මයේ මතු කරගත්ත කෙනෙක්. මං ඒකට සාදු සාදු කියලා මේ වෙලාවෙත් පුණ්‍යානුමෝදනා කරනවා. අතීතයේ වැඩ සිටියා වූ ඔය පානදුරේ අරියදම ස්වාමීන් වහන්සේලා, සෝම ස්වාමීන් වහන්සේලා, රේණුකානේ ස්වාමීන්, ඔය හැම ස්වාමීන් වහන්සේගේ නමගේ සද්ධර්ම ශ්‍රවණය කරලා, ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලයි මම ධර්මයේ මතු කරගත්තේ. එහෙම නැතුව මට මතු කරගන්න කවුරුත් පාරක් පෙන්වෙන්නේ නැහැ නෝනා. ඒ මතු කරගත්තේ ඇයි? මගේ සාංශාරික කුසල් ධර්මය නිසා. ඒතකොට ඒ සාංශාරික දේ තමයි මට මේ ලැබෙන්නේ. දැන් මට මොකක් හෝ ජනප්‍රියභාවයක් තියෙනවා නෝනා, දෙවියෙක් බ්‍රහ්මෙක් දුන්න දෙයක් නෙමෙයි. ඒ මගේ සීලේ ශක්තිය. ඒතර මම මේ ජීවිතේ සීලේ ශක්තිමත් උනේ ඇයි? සංසාරේ මං සීලේ ශක්තිමත් භාවයට පත් කරගෙන තියෙනවා. ඒතකොට ඒ සීලේ ශක්තිය විපාක දෙනකොට අන්න ජනප්‍රියභාවය කියන කාරණේ එනවා. එහෙම නැත්නම් මම මේ වංචාවෙන් බොරු කියලා ජනප්‍රියභාවයක් තියෙන මොකක් හෝ තියෙනවා නම් ඕනේක මම වංචාවෙන් බොරු කියලා ගත්තා වූ දෙයක් නෙමෙයි. ඒක ඉබේම ආවා වූ දෙයක්. තේන්න? ඒතර මම යන තැන මට සිව්පසේ ලැබෙනවා නම් ඕනා, ඇයි ඒ සිව්පසේ ලැබෙන්නේ? සංසාරේ මං දන් දීපු නිසා. වෙන දෙයක් නෙමෙයි. කන්නේ නැතුව මට තියෙන දේ මං දන් දීලා තිනවා. තේන්න? ඒ නිසා ඒ දුන්න දෙයයි මට පෙරලා මේ විපාකයන් හැටියට ලැබෙන්නේ. ඒ දෙන තැන මං ප්‍රණීත දේ දීලා තිනවා. මං කතරගම යද්දි කවදාකවත් අර යාචක මහත්තයෙකුට රුපියල් 10ක් රුපියල් 20ක් දෙන්නේ නැහැ. මං හැම වෙලාවෙම රුපියල් 20 චොකලට් 20ක් 25ක් බෑග් එකේ දාගෙන තමයි යන්නේ. ගිහිල්ලා මං ඒගොල්ලන්ට දෙන්නේ චොකලට්. මොකද ඒ ප්‍රණීත දේ මට දීලා පුරුදුයි. ඒ නිසා නෝනා මට යන තැන ප්‍රණීත දේ ලැබෙනවා. ඒතොර මං දුන්නේ දෙයයි මම ලැබෙන්නේ. ඇයි මම එහෙම දෙන්නේ? මම සංසාරේ විදියට දීලා. එහෙනම් නෝනා මේ හේතුඵල ධර්මයන් මේ තියෙන්නේ, වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ හේතුඵල ධර්මයන්ට අදාළව අපේ දැනීම් විඥානීය ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. දැන් පැවිදි වෙන්න යන්න, දැන් මෙතන බෑ දැන් හැරිලා එන්න, කාමයේ තුලට යන්න, කාමයන්ගේ අත්දැකීම් මොනවද මේ? විඥානීය කියන්නේ දැනීම්. දැනීම් සකස් වෙන්නේ කොහොමද? අතීත සංස්කාරයන්ට විපාක දෙන්න. එතකොට මේ අතීත සංස්කාරයන්ට අදාළව විඥාන සකස් වෙලා සිල්පද බිඳගෙන අකුසල් වඩමින් ඕනා ගමන් මාර්ගය අපි ඉස්සරහට අරන් ආවා. අනතුරුකට ලක්ුණේ නැහැ. මම නිරතුරුව කිව්වා මා ළඟ තියෙන කාම රාග පටිගයන් ගැන මට ආයිමත් කාගෙන්වත් අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා සුවසේ ඇති පදමට මගේ ළඟ තිබ්බ කෙනෙක්. නමුත් ඒවා තිබ්බ නිසායි මං අවුරුදු 24 දී පැවිදි භාවයට යන්න නැතුව හැරලා ගෙදර එන්නේ. මොකද මං දන්නවා ගියා නම් මාව අනතුරට යනවා කියලා. ඒ නිසා මං එතනින් ඇවිල්ලා නෝනා අත් විඳිමින් අත් දකිමින් තමයි අවබෝධය කියන කාරණේට මතු කළා. ගිහි කාලය තුල මං අත් විඳිමින් අත් දකිමින් මේ කාරණා තුලට බැසගත්තේ නැත්නම් නෝනා භාවනාවෙන් කවදාක්වත් මේ තිබ්බා වූ කාමරාග පටිගයන් කඩන්න බෑ. නමුත් මං කරපු දේ තව කෙනෙක් කරන්න යන්න එපා. කරන්න ගියොත් ඔහු අනාථ වෙනවා. මොකද මගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළ ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කෙනෙක් අත් විඳිමින් අත් දකිමින් අවබෝධය කරා යනවා කියන කාරණයට අහොත් ඔහු අනිවාර්යයෙන්ම අනාථභාවයට පත් වෙනවා. සමවන්න ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කාමභෝගී දේ වැඩි වැඩියෙන් අත්විඳේ එහි නිස්සාරත්වයේ වටහා ගන්නද? එහෙයි, අත්විඳින් නිස්සාරභාවයේ වටහා ගැනීමයි මට තිබ්බේ. මොකද මං දැනගත්ත මා තුළ තියෙන කාමරාග පටිගයන්ගේ බලවත්භාවය නිසා නෝනා භාවනාවේ මේක කඩන්න බෑ කියලා. ඒක මං අර පැවිදි වෙන්න අවුරුදු 24 ගිහිල්ලායි දැනගත්තේ. ඒතොර මම්මට අවංක වුණා. මට ලෝකෙට අවංක වෙන්න අවශ්‍ය නැහැ. මං කවුද කියලා මං ඉපදුන ගමේ අය හොඳටම දන්නවා. මං සිල්පද බින්ද හැටි ඒ සියල්ලම ගමේ අය හොඳටම දන්නවා. ඒ කියන්නේ මට ගමට හෝ ලෝකයට අවංක වෙන්න අවශ්‍ය වුණේ, මට අවශ්‍ය වුණේ නෝනා මේකෙන් මිදෙන්න අවශ්‍ය ශක්තිය ජීවිතේට ගන්න. එතෙන්දි ලෝකයා කියන දේ මං අහන්න ගියේ නැහැ. ලෝකයාගෙන් චරිත සාතික ගන්න ගියා නම් නෝනා මං අද මුණුබුරු මිනිබිරු වෙන තාත්ත කෙනෙක්. ලෝකයාගේ චරිත සාතික ගන්න ගියා නම්. ඒ නිසා මේ මොහොතේත් නෝනා මං ලෝකයාගෙන් චරිත සාතික ගන්න යන්නේ නැහැ. මං බුදුරජාණන් වහන්සේ දීපු සුන්දර චරිත සාතිකයක් තියෙනවා. ඒ චරිත සාතිකේ මට හොඳටම ප්‍රමාණවත්.